අප්‍රිකානු සික්ලික් ඉතා වර්ණවත් මසුන් බොහොමයක් අයිති වෙන්නේ මේ අප්‍රිකානු සික්ලික් පවුලටයි. ඉතා විශාල විශේෂයන් ප්‍රමාණයක් ඉන්නා නිසා ශරීර හැඩ වගේම හැසිරීම රටත් පුරුල් පරාසයක් ගන්නවා. මෙයාලගේ අපූරු හැසිරීම රට නිසාම ගොඩක් දෙනෙක් සික්ලික් මසුන් ඇති කිරීමට කැමති වෙනවා. හොඳින් කියාකාරයේ මත්ස්‍ය කාණ්ඩයක් වෙන මෙයාලගෙන් සමහර තමන්ගේ ස්වාමියා හඳුනා ගන්න කෑම ඉල්ලන්න වගේ දේවල් වලට තුරු වෙලා ඉන්නවා. අපූර්ව වර්ණවත් රටා නිසාම සික්ලික් ෆ්ලවර්ස්ලා ගොඩක් කැමති මෙයාලා වර්ග කිහිපයක් එකට හදන්න. පීකොක් සික්ලික් වැනි විශේෂ වර්ණවත් බව නිසා විශේෂත්වයක් ගන්න අතර ගොබී සික්ලික්, සීල්ඩ් වේලස්, ෆෙදර් ෆින්, ටොප් හියුස් කෙනස් වැනි විශේෂ එයාලගේ වාසස්ථාන හා හැසිරීම් රටා නිසා විශේෂත්වයක් උසුලනවා. බොහොමයක් අප්‍රිකානු සික්ලික් මසුන් ප්‍රමාණයෙන් ගෘහස්ත මාළු ටැංකිවලට ගැලපෙන වුණත් විශාලව වැඩෙන ප්‍රදර්ශනමින් මැදුරු සඳහන් ගැලපෙන මසුන් නැතුවාම නෙමෙයි සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් අඟල් 36ක් දක්වා පමණ වැඩෙනවා. අඟල් 1ක් 2ක් පමණ වැඩෙන කුඩාම සික්ලික් මසුන්ද ඉන්නවා. ඇමරිකා, අප්‍රිකා සහ ආසියාවේ සමහර ප්‍රදේශවලින් සික්ලික් මසුන් හමු වෙනවා. ඇත්තටම කොච්චර වර්ග ගණනාවක් ඉන්නවද කියලා නොදන්න නමුත් ආසන්න වශයෙන් විශේෂ 2000ක් පමණ ඇති බවට සැලකෙනවා. එයින් විශේෂ 1300ක් පමණ විද්‍යාත්මකව නාමකරණය කරලයි තියෙන්නේ. වර්ගීකරණයේදී මෙයාලා ද්විතීක මිරිදිය මසුන් කියලයි හඳුන්වන්නේ. මෙයාලගේ මුතුන් මිත්තු කර්දිය වාසීන් වීම ඒකට හේතුවක් වෙනවා. සික්ලික් මසුන් කර්දියේ සිට මිරිදියට සංක්‍රමණය වූවන් ලෙසයි සැලකෙන්නේ. දැනටත් ඇතැම් මසුන්ගේ ගති ලක්ෂණ කර්දිය මසුන්ගේ ගති ලක්ෂණවලට සමාන වෙනවා. සමහර සික්ලික් වර්ග කර්දියේ වෙසීම හා සමහරුන් කර්දිය දක්වා පැතිරීමට මේ කාරණාව හේතු වෙලා තියෙනවා. බොහෝමයක් සික්ලික් විශේෂ නැගෙනහිර අප්‍රිකාවේ විල් පාදක කරගෙනයි ලෝකයට එන්නේ. මෙම ජලාශය වසර මිලියන ගණනාවකට පෙර විශාල නිම්නවල ජලය පිරීමෙන් සෑදී ඇති අතර එම ජලාශය කිසිදු අයුරකින් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේවා අප්‍රිකානු පැලුම් ජලාශ ලෙස ලෝක ප්‍රසිද්ධ වී තියෙනවා. 1980ේ මුල් භාගයේ සිට මේ දක්වාම මෙම ජලාශවල සිටින සික්ලික් මසුන් ලොව පුරා ඉතාම ජනප්‍රියයි. මෙම අප්‍රිකානු සික්ලික් මසුන්ගේ බොහෝමයක් ඒකදේශික විශේෂ වන අතර සංඛ්‍යාත්මකව විශේෂ 1300ක් පමණ ඇතැයි අනුමාන කරනවා. එයින් විශේෂ 800කට වඩා මලාවි විලේ ඉන්නා බව විශ්වාස කරනවා. ඉන් විශේෂ 300ක් පමණ දැනටමත් නාමකරණය කරලා තියෙනවා. ටැන්ගන්නිකා විලේ විශේෂ 250ක් පමණ ඇති බවට අනුමාන කරනවා. ප්‍රධාන වශයෙන් නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැන්ගන්නිකා විලේ මෙයාලගේ වාසභූමි වුණත් වික්ටෝරියා විලෙත් සික්ලික් මසුන් දකින්න ලැබෙනවා. වික්ටෝරියා කියන්නේ විශාල ජලාශයක් වුණත් එය අප්‍රිකා රිෆ් ලේක් වලට අයත් වන්නේ නැහැ. මීට අමතරව එඩ්වර්ඩ් කිවි, එල්බර්න්, රුල්ඩෝෆ් කියන ජලාශවල කුඩා විල් හා පොකුණු වලත් මේ සික්ලික් මසුන් දකින්න පුළුවන්.